Alleluia. Praise the Lord. Yesu mani api vachaneyak baluwa eke indala samara deval api dan balala iwara karamu Philippi pote hatara deni parichayade vachane 6 Yesu mani deviyan wanse katha karanda kiyala meka desana karanda kiyala man ඒක දේශනා කරුවා ඒක මැසේජ් එකට වැඩිය දෙවියන් වහන්සේ දරුවගේ හිතේ තිබුණා වූ දේවල්ට යේසු මානේ කතා කරුවා ආමෙන් කොයි වෙලාවෙත් බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් අපි දෙවියන් වහන්සේ කතා කරයි කියලා විශ්වාසයෙන් හිටියනම් අපිට ඕනේ වචනය දෙවියන් වහන්සේ අපිට දෙයි ආමෙන් ඒ නිසා අදත් දෙවියන් වහන්සේ අපිට එක කතා කරන්නට මං යාඥා කරලා දෙවියන්සේ ගාව කිව්වේ ඒක තමයි හොඳ මැසේජ් එකක් දෙන එකට වැඩිය හොඳ වෙලාවට අරි වචනයක් දෙන්න ඕනේ ආමෙන් ඒක තමයි අපේ ජීවිතේ ඕනේ දෙයක් දැන් ගොඩාක් අපිට කතා කරන්න දන්නවනේ ගොඩාක් දේවල් අපිට දන්නවා කියන්න දන්නවා ඒත් එක ඥාණයෙන් එක දෙයක් කරන්න ඕනේ නම් අපි මොනවද කරන්න ඕනේ නම් හරි වෙලාවට හරි වචනයක් කියන්න ඕනේ. ආමෙන්. ආමෙන්. ඩය තුනක් මං දේශනා කරන එකට වැඩිය ඕගොල්ලගේ ජීවිතයට ඕනේ දෙයක් ඒ වෙලාවට ඒ වචනේ ආවන ඒක තමයි යේසුස් වහන්සේ කරුවේ. ආමෙන්. ආමෙන්. එයාගේ සේවය අවිල්ලා සක්සස් මොනවද නම් ඒක තමයි. හරි වෙලාව හරි වචනයක් සහේෂ්ඨ දෙවියන්වහන්සේ කිව්වා අත දවසේ මම ඔයත් එක්ක නිවසට එන්න ඕනේ. ඉන්න ඕනේ. ඒක තමයි යාගේ ජීවිතේ වෙනස් වුනේ. දැන් ඕගොල්ලගේ ජීවිතේ ඕගොල්ලා එයාව ළඟ තියාගෙන ඔයා නාලික ට්‍රාන්ස්ෆර් කරන්න මොනවාද? ආ තමයි ලබල සොල්වා. Just something. දුව ඉන්ටර්මෙඩියට් එයාගේ ළඟට ඉංග්‍රීසි තේරෙනවනේ යට නේ. मैंने कहा था इंटरप्रेट करने वाले नहीं नहीं बात तेरे माकिस सिंगल तेरे हो कौन आमें आमें दोस्त दोस्त छोटा क्या ना बोलते तेरे ने डीप सिंगल माँ कथा कराई मैं थैंक यू अन्य सिंगल लोगों ने तेरे අරි වෙලාවට අරි වචනයක් අපේ රටෙන් ආවන ඒක ආශිර්වාදයක් ආමෙන් ආමෙන් ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවෝ ඔයගොල්ලෝ යාඥා කරන්න ඕනේ මොනවටද න ස්වාමිනේ ගෙදරත් හරි වැඩ කරන ස්ථානෙත් හරි කොයි කියත් සභාවෙත් හරි මම කතා කරනකොට අරි වචනයක් අරි වෙලාවේ කතා කරන්න ඕනේ ආමෙන් ඒක කොහොමද තියයි කියලා බයිබලෙ කියතිය කියලා තියනවනම් අර silver plate එකේ තියපු gold fruits රත්තරන් පළතුරු වගේ තියෙයිලු ආමෙන් ආමෙන් ඕගොල්ල වචනයක් කියලා යනකොට ඒක එහෙම කියන්න ඕන නැත්තම් ඕගොල්ල වෙන මොනවද බෝම්බයක් තමයි තියලා කියන්නේ සමහර අය කතා කරලා යයි අපි එතකොට අපිට තේරෙන්නේ නැහැ ඒගොල්ල මොනවද කිව්වේ කියලා ඒගොල්ල ගියාට පස්සේ තමයි තේරෙයි මේ මිනිහ මොන කතාවක් කියලා කියේ කියලා එහෙම ඕගොල්ලට experience තියෙනවද මට තියෙනවා ඒ වගේ එක්කෙනෙක් එක්ක මම කතා කරගෙන හිටියා කතා කරගෙන ඉන්නකොට එයා මට කියනවා ඔයාට අර පාස්ටර් කෝලින් එකක් නැහැ ඔයා මේක දාලා රටවලට ගිහිල්ලා දේශනා කරන්න ඒක තමයි ඔයාගේ කෝලින් කියලා මම ආ කියලා ආගෙන හිටියා පස්සේ එයා ගියට පස්සේ මම කල්පනා කරේ මොනවද මෙයා කියලා යන්නේ කියලා යක්කපටිය කියලා පස්සේ තමයි මම හිතුවේ ඕගොල්ලගේ ජීවිතේ මම කියන්නේ හොඳ හැබිට් එකක් මොනවද නම් හරි වෙලාවෙ හරි වචනයක් කතා කරන්න තියෙනවා. ඕගොල්ල නායකයෙක් වෙන්න ඕනේද? කාටවත් ආසාවක් නැහැ නේ. හොඳ ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ නම් මම කියන්නම්
හොඳ හැබිට් එකක් හොඳ පුරුද්දක් මනෝදන අරි වෙලාවට අරි වචනයක් කතා කරන්න ඕන ආමෙන් ගොඩාක් කතා කරන එකට වැඩිය හොඳයි අරි වෙලාවට අරි වචනයක් ආමෙන් කියන්නේ අරි වෙලාවේ අරි වචනය හාලෙලූයා ඒක තමයි අපිට තියන්නේ හොඳම රෙස්පෙක්ට් අපිට අපි යන තැන වැඩ කරන්න තැන මම එක දෙයක් කාන්න මම දන්න ඇයි මේක එන්නේ කියලා කියලා යන්න මොනවාව කියන්න ඕනේ සුද්ධාමනස කියන්න කිව්වනම් ආමෙන් ආමෙන් ඕගොල්ලෝ කවදා හරි ඉතලා තියනවද නැත්තම් එක්කෙනෙක් ගැන දැන් මාළම් කොහමද යා කොහමද එක්කෙනෙක් ඕගොල්ලන්ට දන්නවද යා කොහමද එක්කෙනෙක් කියලා චුට්ටක් දන්නවනේ ඕකේ වයිෆ් ගාව ආන්න පුළුවන් මාළම් කොහමද හස්බන්ඩ් කොහමද එයාට අපිට ඔක්කොට වැඩිය ගොඩාක් දන්නවා එයා ගැන කොහමද දන්නේ අතුලට ගිහිල්ලා බැලුවද නැහැ මාළම්ගේ කතාව එයා කවුද කියලා දැන් ඕගොල්ලන්ට කියන්න ඕගොල්ලන්ට කවුද කියලා පෙන්වන්නේ මොනවද නං ඕගොල්ලගේ කතාව ඇයි මම මේව බලන්නේ මම රද්දක් කිව්වද නැහැ එක්කෙනෙක් එක්කෙනෙක් කොහමද මෙයා හොඳ එක්කෙනෙක්ද කියලා කොහමද ඔයගල ඔයගලට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ කතා කරන්නේ කතාව තමයි ආමෙන් අද ඉඳලා යාඥාවේ විශේෂ යාඥාවක් අපිට ඕනේ ස්වාමිනේ මට හොඳට කතා කරන්න දෙන්න අරි වෙලාවේ අරියට කතා කරන්න ඕන මගේ ජීවිතේ ගොඩාක් සක්සස් වෙන්න කාරණාව ෆස්ට් thing මොනවද නම් මේක තමයි දෙවියන් මාසමට උදව් කරුවා අද වෙනකන් දන්නේ නැහැ මට මං කොහොමද කතා කරන්න ඕන ඒක තැනට ගියා නම් ඒ වෙලාවේ ඒ ස්ථානයේ මොනවද කතා කරන්න ඕන ඒක තමයි දෙවියන් මාසෙ මාව ගොඩාක් තැන් වල ගෞරව කරුවේ ඕගලටත් මං කියන්න කොහොමද කතා කරන්න ඕන ඒක පුරුදු වෙන්න දෙවියන් මාස ආශිර්වාද ඊවන් ඕගොල්ලා දේශනා කරන්න පටන් ගන්නකොට දේශනා කරනකොට 7 පොයින්ට්ස් නෙමෙයි 70 පොයින්ට්ස් නෙමෙයි 700 පොයින්ට්ස් දැන් ප්‍රීච් කරන්න පුළුවන් හරි ඊසි ඉන්ටර්නෙට් එකේ ගැවුවා නම් අපිට එනවා නෝට්ස් නේ කවුරුත් දෙන්න ඕනේ print out එකක් ගත්තා ආවා ලව් කියලා Genesis 2 Revelation වෙනකන් උන්දට දේශනා කරලා යන්න පුළුවන් වැඩක් නැහැ මං යාඥා කරන්නේ ස්වාමිනේ මං දේශනා කරනකොට දරුවොත් එක දෙවන්ස කතා කරන්න ඕනේ අත මොනවද ඕනේ ඔයගලට ඒක දෙවන්ස කතා කරන්න ඕනේ ඒක නැත්තම් වැඩක් නැහැ ඔයගොල්ලෝ මෙච්චර දේවල් දාලා ඔයගලගේ business ඔයගලගේ රට සේරම දේවල් දාලා මෙතන ඇවිල්ලා පැයක් වාඩි වෙලා ඉන්නේ මගේ දේශනාව අහන්න නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනයක් අහන්න. ආමෙන්. ආමෙන්. ඒක තමයි ජීවනේ. ඒක තමයි ආශිර්වාදය. මටත් මේ හරි deep message කියලා දීලා ඔයගලට තේරෙන්නේ නැතුව යන එකට වැඩිය තේරෙන්නේ හොඳ වචනයක්. අද දවසට ඕනේ වචනයක් මම දේශනා කරන්න ඕන. ආමෙන්. ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා සා අපිට දැන් අපිට තාමර ෆික්ස්ඩ් රෙගුලර් තැනක් අපිට තාම හම්බුනේ දෙවමන්සේ අපිට දෙයි ආමෙන් හම්බුණාට පස්සේ ඕගොල්ලෝ සේවයට මේ සර්විස් එන්ඩ් ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලා පය භාගයක් කරි මේකට යාඥා කරන්න ඕනේ. මේ යාඥාවේ ස්පෙෂල් යාඥාව මොනවද? ස්වාමිනේ අද හොඳ වර්ෂිප් එකක් තියෙන්න ඕනේ. ආමෙන්. වර්ෂිප් වෙලාවේ දෙවමන්සේ කතා කරන්න ඕනේ. මට හරි පුදුමයි. ඩැනියෙල් ඔක්කොම සිංහල මේ වගේ වර්ෂිප් කරනවාත් හරි පුදුම ඇත්තට දෙවියන් වහන්සේ යහපත් ආමෙන් මං බලන් හිටියා කොහමද අප්පනේ බැටිකලෝ දෙමළ කොරලෙක්සා සුට්ටක් සිංහල මේ දන්නවා ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අනිත් එක අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සීලන් ට්‍රේන් කරනවා නේ ලොකු වර්ෂිප් ලීඩර් කෙනෙක් ඒගොල්ලගේ පිටිපස්සේ ඉඳලා බලන් ඉන්නවා ඒගොල්ලන්ට මියුසික් ගාලා දෙනවා මේ වගේ කරන්න දෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආමෙන් දෙට මට හරි පුදුමයි මේ වගේ හරි හොඳට දීපුණා ඩැනි දෙවියන් වහන්සේට ස්තුති වේවා ආමෙන් ආමෙන් මම එන්ජොයි කරනවා මගේ දරුවා මේ වගේ කරනකොට මට හරි සන්තෝෂයි ආමෙන් අපි ලංකාවට ගිහිල්ලා ටයිම් එකක් ඇයි ආමෙන් අපිට බය නැහැ අපි හය කරන්න ඕනේ නැහැ සිංහල වර්ෂිප් ලීඩර්ස් අරවා මම අපි කරා හැලෙලූයා දෙවියන් වහන්සේ අපත් ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේවා ගිය සුමානේ අපි බැලුවා අර වචනේ කියවන්න පිළිපෙපොතේ 4:6
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා මොන දේවල්ටත් කනගාටු වෙන්නේ නැතුව සියල්ලේදී ස්තුති දීම සමග සියල්ල සියල්ල දේවල්ට දෙවියන් වහන්සේට ස්තුති කියලා යාඥාවෙන්ද කන්නලව්වෙන්ද යාඥාවෙන්ද කන්නලව්වෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වව පල්ලා දෙවියන් වහන්සේට දන්වව පල්ලා දෙවියන් වහන්සේට ඒක කියන්න ඕනේ මං ගිය සුමානේ ඔයගලට කිව්වේ දුක් වෙන්න එපා ආමෙන් මොන දේවල්ට දුක් වෙන්න එපා දුක් වෙන එක මං කිව්වේ ඒක වෙලා යක්ෂයාගේ ආයුධයක් ඒක ගන්න එපා දැන් මං ඒක දේශනා කරනකොටම මට දෙවියන් වහන්සේ මාත් එක්ක කතා කරනවා මගේ ජීවිතේ සමහර දුකවල් මේ මේ කාලේ ගිය දෙසැම්බර් ඉඳලා අද වෙනකන් ඒ මට සමහර දුකවල් මං ප්‍රැක්ටිස් කරනවා තවසරයක් ආමෙන් විතර ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඒක එක්කම වදිනකොට මේ ඒක එක්ක ඒ මාර්ගයෙන් යනකොට තවසරයක් ස්වාමිනේ මං දුක් වෙන්නේ හාලෙලූයා මට දුක් වෙන්නේ නැතුව ඉන්න කොහොමාරි දැන් ඔයගොල්ලෝ ෆයිට් කරන්න බලන්න ආමෙන් දුක් වෙන්නේ නැතුව ඉන්න ප්‍රැක්ටිස් කරන්න ඕකේ ඕගොල්ලන්ට අද දවසේ මේ දවස්වල මොන දේ අරියට දුක් කරන්න දුක් කරන්නේ එහෙම දෙයක් තියනවාද ඕගොල්ලව දුක් වෙන්නේ මොන දේ වලට ටක් ගාලා ඕගොල්ලෝ ඒක අරගෙන අරියට දුක් වෙන්නේ අර දුක් වෙන්නේ දෙය මොනවද කියලා බලන ඒකේ චැලෙන්ජ් එක ගන්න මේ දේවල් නිසා මම දුක් වෙන්නේ ආමෙන් සමහර දේවල් වෙනකොට අපි දුක් වෙන්නේ ඒක ඕකේ මොනවද මට මොනවද දැන් ඉලෙක්ෂන් එනවා ලන්ඩන් වල අපිට මොනවාරි දුකක් තියනවද ඔව් නේ චුට්ටක් තියනවා හොඳ හොඳ ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඇවිල්ලා හොඳ ප්‍රයිම් මිනිස්ටර් ඇවිල්ලා හොඳ නිව නීතියක් ඇවිල්ලා අපි ඔක්කොමලට විසා දෙන්න ඕනේ හාලෙලූයා ඒ නිසා අපිට චුට්ටක් අර ඒකක් තියෙනවා නේ හොඳ දෙයක් වෙන්න ඕනේ අපි විතරක් නෙමෙයි ගොඩාක් අය පවු නේ ඔක්කොමලට දෙවියන් උදව් කරන්න මං දැන් අර මං නිවුස් බලනකොට මං බලන්නේ ඒක තමයි එක්කෙනෙක් එන්න ඕනේ මේ රටට අරක දේවල් වෙන්නේ නැතුව හොඳ දේවල් වෙන තරමට හොඳ අලුත් නීතියක් අපේ දරුවෝ වෙනුවෙන් එන්න ඕනේ. ආමෙන්. ආමෙන්. එන්න ආයෙත් හොඳ දෙයක් වෙන්න ඕනේ. එහෙම අපිට කල්පනා තියෙනවා වෙන මොනවද මේ රටේ මොනවරි වුණා නම් ඔකේ අපිට ඒක එච්චර දුකක් නැහැ. සමහර දේවල් දැන් ඕගොල්ලගේ ජීවිතේ ඕගොල්ලන්ට තියෙන්නේ වීක්නස්. ඒක කවුරු හරි කිව්වනම් ඕගොල්ලෝ දුක් වෙනවා නේ. ආ ඕගොල්ලන් මං කියලා තියෙනවද ඕගොල්ලට? කව බිව්ල කරන එක වැරදිද? නැහැ. අපි බිව්ල කරන එක වැරදිද? නෑ බිව්ල කරන්න ඕනේ අපි තමයි මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න අය අයනම් දෙවියන් වහන්සේ අපිට ගැලවීම දීලා තියෙනවා ආමෙන් අපිට නිදහසක් තියෙනවා එහෙනම් අපි දුක් වෙන්න ඕනේ නෑ මං ආන්නම් මේ බිව්ල කරන එක වැරදිද නෑනේ නෑ ඕකේ සමහර වෙලාවට වැරදි ඇයි අනිත් අයට තියෙන්නේ ඇත්තට තියෙන්නේ වීක්නස් ඒක කියලා හින් ගන්නවනේ සමහර අය ඒක ඒගොල්ල තිනා වෙයි ගෙදරට ගිල්ලා හණ්ඩායි ආමෙන් ආමෙන් බිවුල කරනකොට කල්පනා කරලා බිවුල කරන්න ඕනේ ඔයා කොට්ටයි ඔයා උසයි ඔයා මහත්යි ඔයා සුදුයි ඔයා කළුයි ඒ දේවල් ඇත්තට කෙනෙකුට තියෙනවනම් අපිත් එකතු වෙලා ඔක්කොම ලිනා වෙනවා සමහර අය ඇතුළේ හණ්ඩනවා එහෙම වෙන්නේ නැතුව බිවුල කරන්න ඕනේ ආමෙන් ඔහුට පණවට චුට්ට බය වෙනවා අයි මේව වලන් ඉන්නේ දේශනා කරන එක නම් කරලා යන්න අයි මේ දේවල් කියන්නේ කියලා හිතන්නේ මේ දේවල් අපේ දවසම තියෙන සමාදානය ඒක දෙවියන් වහන්සේ තියාගන්න ඉඩ දෙයි කියන්න ආමේ කාටරි විවුල කරනකොට ඉතාගන්න ඒක ඉතට ඒගොල්ල වදේද වදේ අර මම කියන එක ඒක එයාට රිදෙයිද චුට්ට කිත්තල එහෙම එක කියනකොට චුට්ට කිතාගන්න මේ වගේ වෙන්න හොඳ නැහැ. ඒ වගේ කියන්න හොඳ නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ඥාණය, ආශිර්වාදය මොනවද? අයි මං අද මේ වචනේ මං ගත්තේ මං කියන්නම්. අපිට දුකක් එනවා. දුකක් එනකොට අපි මොනවද කරන්න ඕනේ? මං කියලා දිනව දන්නේ නැහැ. දුක වෙලාවේ තීරණයක් ගන්න එපා. ආමෙන්. ආමෙන්. දුක වෙලාවේ ඔයගොල්ලෝ ගන්න තීරණය ඒක හරි හරියන්නේ නැහැ. සමහර වෙලාවට ඒක හරි වැරදි තීරණයක් තමයි ඔයගොල්ලෝ ගන්නෙ. දුකෙන් ඉන්නකොට තරහා එනවා. ඒක තියාගෙන තීරණයක් ගන්න මේපා ජීවිතේ. සමහර වෙලාවට ඊට පස්සේ අපි මොනවත් කරන්න බැරි තත්ත්වයට යයි. ආමෙන්. ආමෙන්. ඒ වගේම ගොඩාක් සන්තෝෂෙන් ඉන්නකොට
පොරුන්දුවක් කාටත් කියන්න එපා. ආමෙන්. අපිට අපි කූල් වුණා නම් නේ අපිට ජොලි වුණා නම් ඉත ඇතුලේ හරි සන්තෝෂයක් ආව නම් මං මේක කරලා දෙනවා. ආමෙන්. මං මේක දෙනවා. මං මේක මට මේක පොඩි දෙයක්. මං මේක කරලා දෙනවා. පස්සේ තමයි හිතන්නේ අයියෝ කොහොමද මේක කරන්න යන්නේ. හරි සන්තෝෂ වෙලාව පොරුන්දුවක් කියන්න එපා. හරි දුක වෙලාවේ තිරණයක් ගන්න එපා. ආමෙන්. ඒක අපිට කරදරයක් දෙයි ජීවිතේ. ඒ නිසා දුක් වෙලාව කරන්න ඕනේ එකම දෙයක් මං කිව දුක් වෙන්න එපා. එහෙනම් දුක් වෙන්න නැතුව ඉන්නව නම් මොනවද මං කරන්න ඕනේ? යාඥා කරන්න ඕනේ කියන්න ආමෙන්. ආමෙන්. දැන් දුකක් ආව මට. මගේ හිත පිරෙන දුකක්. ඒක තියාගෙන මම මොනවද කරන්න ඕනේ මං කියන්නම්. බෑඩ් හැබිට්. ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවට තියෙන බෑඩ් හැබිට් එක මොනවද දන්නවද? හොන්ත නැති නරක පුරුද්දක්. මොනවද දන්නවද? ඒ දුක අරගෙන අනිත් අයත් එක්ක එක කතා කරන එක. ඕගොල්ලෝ දන්නවද? දැන් ඕගොල්ලගේ දුක අනිත් අයත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ මොන ඇඩ්වයිස් ඕගොල්ලන්ට දෙයි කියලා දන්නවද ඕගොල්ලෝ? ඒගොල්ලෝ කොයි තත්ත්වෙද ඉන්නේ කියලා ඕගොල්ලෝ දන්නවද? ඒගොල්ලෝ මොනව කරා ඒකට මොන ආන්සර් දෙයි කියලා දන්නවද? දුකේ ඉන්නකොට ෆස්ට් thing මොනවද කරන්න ඕනේ? රූම් එක වහලා දෙවියන් වහන්සේට කියන්න. එතකොට තමයි හිතේ දෙවියන් වහන්සේ සමාදානයක් දෙන්නේ. අනිත් අයට කියලා බලන්න ඒක තව වැඩි වෙයි. අනිත් අයට කියලා බලන්න ඕගොල්ලන්ට තේරෙන්නේ මොනවද ඔයගොල්ලෝ කරන්නේ කියලා. අපි කරන්නේ ෆස්ට් thing මොනවද නම් දුකක් ආව නම් තුන්දෙනෙකුට අපි කෝල් කරනවා. මට නම් අරි දුක. ඒක ඇයි අනේ අර මට මෙහෙම කිව්වනේ. මෙහෙම මට දන්නවා එයාට ඔයාව අල්ලන්නෙම නෑ. කවුද එයා කියන්නේ ඇඩ්වයිස්? මං බැලුවා ඔයා අර ප්‍රයිස් ලොට් කියන ළඟට ගිය වෙලාවේ එයා ඒ පැත්තේ බලන් හිටියේ. බලන්න මොනවද වෙන්නේ කියලා. කාටත් කියන්න එපා. දොරවාල යාඥා කරන්න. යාඥා කරනකොටත් අර දුක යන්නේ නැත්නම් හොඳ ප්‍රේයර් පාර්ට්නර් එකෙක් ඔයගලට ඉන්නවනම් ඔයගලව නඩත්තු කරන්න එක්කෙනා පාස්ට් ලීඩර් හොඳ එක්කෙනෙක් ඒගොල්ලෝ ඒකත් ඔයත් ඔයගල තෝරගන්න. ආමෙන්. ඔක්කොමලා පාස්ටර්ස් කට කෝල් කරන්න එපා. ආමෙන්. මං එදා ඊයේ කිව්ව එක දෙයක් මොනවද දන්නවද? කාට හරි ගොඩාක් පාස්ටර්ස් ෆ්‍රෙන්ඩ් නම් එයාගේ ජීවිතය හරියන්නේ නැහැ. සමහර අයට පාස්ටර්ස්ගේ ලිස්ට් මං එක එක සිස්ටර් කෙනෙක්ව මට දන්නවා. එයාගේ හෑන්ඩ් බෑග් එකේ විසිටින් කාඩ්ස් 50ක් තියෙනවා. මේ ලෝකෙ ඉන්න ඔක්කොම පාස්ටර්ස්ගේ විසිටින් කාඩ් මට දන්නවා. එයා හරියන්නේ නැහැ. අයි පාස පාස්ටර් එච්චර නපුරුද නැහැ. පාස්ටර් හරි හොඳයි. හරි හොඳයි. ආමෙන්. පාස්ටර්ස් හරි හොඳයි. ඇයි ඔයගොල්ලෝ ආමෙන් කියන්නේ? මාත් පාස්ටර් කෙනෙක්. එක එක පාස්ටර් කෙනෙක් එක එක විදියනේ. ඕගොල්ලන්ට පාස්ටර් කෙනෙක් ඉන්නවනම් හොඳ ප්‍රේය පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න. ඒක ඔයගොල්ලෝ ප්‍රේ කරලා ට්‍රයි කරලා තාම අඩු වුණා නම් කියන්න. මං කියන්නම් ප්‍රේ කරන්න වෙලාවෙ දෙවියන් වහන්සේ අපිට සමාදානයක් දෙයි. ආමෙන්. එහෙනම් දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ජීවමාන. අපි යාඥා කරන්නේ අපේ යාඥා වෙවිලා පුරුද්ද වෙලා කරන්න යාඥාවක් නෙවෙයි. අර පැරට් වගේ නේ අර. අපි කියන එකේම කියයි නේ. ඒ වගේ යාඥා සමහර අය ස්වය වණන් ඒගොල්ලෝට ලිස්ට් එකක් තියෙනවා. ප්ලේ කරුවා නම් ඕකේ. ස්වාමීන් වහන්සේ දාසිනා ස්තුති වේවා නම යනවා. මම යන කොටත් එන්න යන කොටත් එන්න මම කන කොටත් ඉන්න ඔක්කොම සාදු යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඒගොල්ලෝ හිතුව ඉවලා ඉවරයි මං යාඥා කරලා ඉවරයි. ආමෙන්. පුරුද්ද නෙමෙයි යාඥාව. ඒ දවසේ මොනවද තියෙන්නේ? දෙවියන් වහන්සේත් එක්ක ගිහිල්ලා කතා කරන්න. දුක්ක හිතේ දුක්ක මොනවද කරන්න ඕනේ? ෆස්ට් thing මං කියන්න. දෙවියන් වහන්සේ එක්ක කියන්න. වචනය කියනවා එතකොට කවුරුත් දෙන්නවරි සමාදානය දෙවමාංශවලට දෙයි. ආමෙන්. මිනිස්සු කොයි වෙලාවෙ කොහම ඉඳීද අපිට දන්නේ. ඒගොල්ල ගාව යනකොට දැන් දවස් චුට්ටකට ඉස්සෙල්ලා අපේ පල්ලියට එන කෙනෙක්. එයා වෙලා සයන්ටිස්ට් කෙනෙක්. එයාට හොඳ ඔපචුනිටි එකක් ආවා. එයා ප්‍රොමෝෂන් එකක් ආවා. මේ ලෝකෙ තියෙන ලැබ් ඔක්කොම සයන්ස් ලැබ් වලට ගිහිල්ලා කොයරි ප්‍රොබ්ලම් නම් මේගොල්ල ගිහිල්ලා ඒක අරිගස්සන්න ඕනේ. මේ ලෝකේ තියෙන ඔක්කොමලට තුන් දෙනෙක් තෝරගත්තා. ඒක මෙයා එක්කෙනෙක්. අපේ පල්ලියට එන අර සයන්ටිස්ට්. එයාට මේක ආපු ගමන් එයාට හරි මේ එකක් ආවා. මේ ලෝකේ ඔක්කොම කන්ට්‍රිස්
ෆ්ලයි කරන්න ඕනේ බිස්නස් ක්ලාස් ෆස්ට් ක්ලාස් එකේ තමයි ටිකට් දාන්නේ යනකොට කියනකොට යන්න ඕනේ ගිහිල්ලා ඒක ඉවර කරගෙන එන්න ඕනේ ඒක මොනවද බය වෙන්නේ බා ෆෝන් එක මොනව කරන්න ඕනේ කියලා කිව්වා කියපු ගමන් කොයි රටටත් ගිහිල්ලා එන්න ඕනේ හරි සල්ලිත් වැඩි ඔක්කොම දේව මෙයා ආවා ආගෙන ආවා වයිෆ් එක කතා කරලා දෙන්නම දේ යාඥා කරලා තීරණයක් ගත්තා ඒක අපිට එපා. ඇයි Sunday service cut වෙයි? Hallelujah. Sunday service යන්න බැරිය මට තියෙයි අනිත් එක යුද්ධාය බලන් ඉඳි. ඒගොල්ලන්ට meeting තියෙනවා. Sunday වැන්දාවේ මම meeting කරන්නේ. I am flying sorry කියලා ඒගොල්ලන්ට text message එකක් එවන්න බෑ. දෙන්නම හොඳට යාඥා කරලා තීරණයක් ගත්තා. ඒක අපිට එපා. Hallelujah. Manager ට කියලා කිව්වා මැනේජර් සෝරි ඔද දෙයක් ඔගල කරුවේ මට එපා. ඇයිනම් පල්ලියට යනවා කියන්න ආමෙන්. මං දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඕනේ අනිත් එක මගේ යුද්ධාය බලන් ඉඳීමාව. මම හැමදාම ට්‍රැවල් කරන්න මට ඒ ජොබ් එක එපා. හාලෙලූයා. අර මැනේජර්ට කියපු ගමන් මැනේජර් අත දීලා කිව්වා ඕකේ ඔගලගේ ඩිසිෂන් කමන්නේ. කියන කියලා යතිරනේ කියලා මට කෝල් කරුවා පාස්ටර් මේ වගේ ආවා මේ වගේ වුණා මම අපි මෙම කිව්වා කියලා මම ඒ වෙලාවෙම මට ඇත්තට අඬන්න වගේ ආවා පොඩි දේවල්ට දෙවියන් වහන්සේගේ සභාවට යන්නේ නැහැ කට්ටියට ඇයි Sunday ආවෙ නැත්තේ කියලා අනකොට දරුවට එම්බිරිසාව ආවදාම එනවා යනවානේ අපේ දුවට එම්බිරිසාව ඒක තමයි ආවෙ නැත්තේ කියලා එම්බිරිසාව තියනවා කියලා ඉස්කෝලේට යන්නේ නැතුව ඉන්නවද කියලා නෑ ඒ යන කොමාරි ඔක්කොම පීදාලා එවන යන්න ස්කෝලේට එන්න පොඩි පොඩි දේවල්ට යා පල්ලියට එන්න කියලා කොච්චරයි එන්නවද සභාවට එන එන්න නැතුව ඉන්න කොච්චර කාරණාවල් කියනවද මේක උනිටලා බලන්න මං කිව්ව මට අඬන්න වගේ ආවා අඬන්න නෙවෙයි මං අඬුව අඬලා මං කිව්වා දෙවියන් වහන්සේ කවදාරි ඔයගලට ලැජ්ජාවට පත්වලා යන්න දෙන්නෙම නෑ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔක ඒක තියක් අපි අත අරියනම් ඒක 100 ගානක් දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි කියලා බයින්නේ කියලා තමයි. ආමෙන්. ඔයා මේ වගේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි කියලා මම එයාට කිව්වා. එයා thank you කියලා ෆෝන් එක තිබ්බා. හන්දෑවේ පාමාර 6 වෙනකොට මට තව සැරයක් එයා කෝල් කරුවා. කෝල් කරලා කිව්වා පාස්ටර් ඔයා කියපු එක අතම වුණා කියලා. මං හැම මොනවද වුනේ? එයා කිව්වා මැනේජර් අඬගාලා එන්වලොප් එකක් දුන්නා. ඒක ඇතුලේ බලනකොට ඉතා ගන්න බැරි තරමට එයාගේ පඩි ඉන්ක්‍රීස් කරලා. ආමෙන්. හරියටම මෙච්චරයි. යාට කියලා තිබුණා. ඔයාට මං පඩි ඉන්ක්‍රීස් කරලා තියනවා කියලා. දැක්කද දෙවියන් වහන්සේ ඒ තීරණයට? ඒ වෙලාවෙම දෙවියන් වහන්සේ උත්තරයක් දුන්නා. දෙවියන් වහන්සේ ජීවමාන කියන්න ආමෙන්. ආමෙන්. ඒක තාම මං ක්ලයිමැක්ස්. ඔන් ද පොයින්ට් එක කියන්න ඕනේ. ඒක තමයි මේ කතාව මං කිව්වේ. මේක ඔක්කොම ඉවරයි. පස්සේ ඒගොල්ල දෙන්නම හස්බන්ඩ් වයිෆ් ඒගොල්ල දෙන්නම මම හම්බ වෙලා කතා කරනකොට මම කිව්වා දෙවියන් වහන්සේ අරි ඥානවන්තේ කියන්න ආමෙන්. ආමෙන්. ඇයි දන්නවද? මේ තීරණය ගන්න ඉස්සෙල්ලා මේගොල්ල කෝල් කරන්න හිටියලු මට කෝල් කරලා අහලා තමයි මේක කියන්න ඕනේ කියලා හිටියලු ඒක වෙලාව හරි ගියේ නැහැ අපි කිව්වා කියලා කිව්වා. මං කිව්වා මොනවද දන්නවද? දෙවියන් වහන්සේ අරි ඥානවන්තේ. ඇයි නං තිරණේ ගන්න ඉස්සෙල්ලා මාත් එක්ක කතා කරවනම් මං සමහර වෙලට කියලා ඇති අරින්න එපා. ඔද්ද ප්‍රොමෝෂන් එක කවිල්ල තියෙන්නේ කමන්නේ ඔයා කිල්ල කිල්ල එනවනේ. මාත් මිනිහෙක් නේ මේ වගේ එනකොට අනේ අපරාධනේ මේ වගේ මේ එකක් දෙවියන් වහන්සේගේ මගේ ඉත දන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ මාත් එක්ක කතා කරන්න ඉඩ දුන්නා. ආමෙන්. ආමෙන්. Hallelujah. Hallelujah. මං දෙවියන්ට කිව්වා ස්තුති. දෙවියන් මාන්සයට මාගෙන හොඳට දන්නවා. ඒ නිසා තමයි දෙවියන් මාන්සය කියලා දෙන්නේ මේ වෙලාවේ පාස්ටර් එක කතා කරන්න එපා. මං කියන්නේද පාස්ටර් එක කතා කරන්න ඉස්සෙල්ලා කාත් එක්කත් කතා කරන්න ඉස්සෙල්ලා වචනේ තුල දෙවියන් මාන්සත් එක්ක කතා කරන්න. ආමෙන්. ආමෙන්. දුක තියනවද? ෆේලියර් එකක් තියනවද? තිරණයක් ගන්න බැරි තත්ත්වයක් තියනවාද මම මොනවද කරන්නේ කියලා දන්නේ නැති සයිලන්ට් ෆස්ට් කටවහන්න වාහන රූම් එකත් වාහන්න
අපි වහන්න නැති දේවල් තමයි මේ දේවල්. ආමෙන්. අපිට වහන්න බෑ. කවුරු හරි ඕගොල්ලෝ රූම් එක වාලා පය දෙකක් තුනක් දෙවියන් වහන්සේත් එක්ක මං ටයිම් ස්පෙන්ඩ් කරන්න යනවා කියලා ෆෝන් එකත් එළිය තියලා ගිහලා තියනවාද මේ කාලේ? මොබයිල් ෆෝන් එක අතේ නැතුව රූම් එක වහලා බයිබල් එක අරන් ගිහලා පය දෙකක් හරි තුනක් හරි මං දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න යනවා කියලා ගිහලා තියනවාද? යන්නේ එක දෙමළෙන් කියන්නේ පූදම් පූදම් කියලා කියන්නේ බුතේ බුතේ ආ බුතේ බුතේ එක්කෙනෙක් බුතේ කරිලා අවලු අර එක්කෙනා ලේඩි කෙනෙක් ආව ඔයාට මොනවද ඕනේ මං ඔයාට උදව් කරන්න කියලා. එතකොට අර ලේඩි කිව්වලු මට ඕනේ මගේ හස්බන්ඩ් කොයි වෙලාවෙත් මාත් එක්ක ඉන්න ඕනේ. ආමෙන්. මට ලෙඩක් කවණක් මගේ ළඟම ඉන්න ඕනේ. කොයි වෙලාවෙත් මාව බලන් ඉන්න ඕනේ. මේක චුට්ටක් මම වැඩියෙන් කියන්නේ එහෙම වයිෆ්ලා අහන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ඉන්නකො කියලා තමයි අහන්නේ නේ. කොයි වෙලාවෙත් මම මාව බලන් ඉඳලා මොනවද වෙන්නේ යන්නේ නේ. මාවම බලන් ඉන්න ඕනේ. යාගේ ටච් කොයි වෙලාවෙත් මට තියෙන්න ඕනේ. මම මේ වෙනකොට එයා ළඟ ඉන්න ඕනේ. ගොඩාක් ලිස්ට් එකක් දුන්නා. ඒ වුදයාලා හොඳට ආගෙන ඉඳලා කිව්වලු අන්තිමට එහෙනම් ඔයාගේ හස්බන්ඩ්ව මං iPhone කරන්න. iPhone චේන්ජ් කරන්න යා. හරි අපිට දැන් හරි අපිට දන්න අපි හරි ඇඩිට් ස්ලේව් වෙලා දන්නවද අපි ෆෝන් එකට? ඔගොල්ලෝ එළියට යනකොට මොනවද බලන්නේ පොකට් එක තට්ටු කරලා ෆෝන් අපිට දන්නේ අපි ස්ලේව් අර යාකාට පුදට මො ආ බුද්ධයාට හොඳ කල්පනාවක් ආව හොඳ දෙයක් ඔයාගේ හස්බන්ඩ් මම චේන්ජ් කරන්න කොහමද කොයි වෙලාවෙත් අතේ තියාගයි කොයි වෙලාවෙත් ටච් කරයි බලන් ඉන්නවා නිකන් ඉන්නකොට ඔයගොල්ලෝ දැන් මොනවද කරන්නේ? ටකාල ෆෝන් එක අරන් මොනවද මිනිස්ටර් කෙනෙක් මම පල්ලියේ දැක්ක එක ලේඩි කෙනෙක් මේත් එක ඒක වුණා දැන් ඒක ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරන්න එපා චාර්ජර් එක අතේ අරගෙන ඉන්න සර්විස් වෙලාවේ දාලා කතා කරනවා පස්සේ දාලා චාර්ජ් කරන මම බලනවා මේක මොනවද අප්පා පල්ලිය මට නැති මේ බිසි ඒගොල්ල එච්චර බිසි අපිට දන්නේ අපි ස්ලේව් මං කියන්නේ ඔයගොල්ලන්ට දවසක් දැන් සුමානට සුමාන දෙකත් වල ඉස්සෙල්ලා වයිෆත් මගේ දුවත් කඩේට ගියා ඒගොල්ල යනකොට මං වෙයිට් කරගෙන ඉන්නවා එළියේ මගේ ෆෝන් එක හෑන්ඩ් බෑග් එකේ අරන් ගියා මට කොච්චර දුකක් ආවද නැද්ද අයියෝ අපරාධනේ මෙමලා මගේ ෆෝන් එක විනාඩි 5ක් විතර මං ඒකනම කල්පනා කරලා අන්තිමට මම්මා ඇව්වා මං කවුද මේ ෆෝන් එක දාලා ඉන්න බැරි ඒගොල්ලෝ විනාඩි 5ක් භාගයකින් එනවා දාන ඉන්න බෑ ප්ලීස් එක දෙයක් මං අහන්න යාඥා කරන්න වෙලාව ෆෝන් එක කොයි හරි විසු කරලා ඉන්න අපි අපි තාගන්නේ අපි ඇවිල්ලා හරි බිස්සි දැන් ඉලෙක්ෂන් එනවානේ අපි දැන් ප්‍රයිම් මිනිස්ටර් මේකට අපි ආන්නේ මොනවා කියලා දන්නේ මටත් තමයි මේ දේශනාව මෙඩිටේට් කරගෙනම මේ ඉඳලා අර ෆෝන් එක ඕන් කරලා බලනවා මං මොනවද බලන්න තියෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න වෙලාව මොනවත් අපිට ඩිස්ටර්බ් කරන්න ඕනේ නැහැ. දේශනා කරන එක අහනකොට මම දෙමළෙන් කියන්නේ තොල්ලේ පේසි කියලා. දෙමළෙන් එකට නම ඇවිල්ලා තොලේ පේසි. මම කියන්නේ තොල්ලේ පේසි. කරදර දෙන දෙයක් තමයි අර ෆෝන් එක. මේ ඉඳලා මම රටවලට යනකොට
අර එයාපෝට් එකේ ඉඳලා යනකොටම ෆ්ලයිට් එක ගන්නකොටම මට එකක් මගේ ෆෝන් එකට දෙනවා ඒගොල්ලෝ මොනවද රෝමින් ID ඉන්ටර්නැෂනල් ගන්න පුළුවන් දැන් ඒකටත් මාත් කියනවා නිදාසයක් නෑ මම මොනවද දන්නවද කියන්නේ දුක කාවද ඔයගොල්ලගේ ජීවිතේ කරන්න ඕනේ දේ මොනවද දන්නවද යාඥා කරන්න ඕනේ යාඥා කරන්න ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ ලුප් පොතේ 11 එක කියවන්න උන්වහන්සේ ඒ වගේ අපිට උගන්නන්න. යාඥා කරන්න අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ආමේ. අපි සමහර පොත් කියවනවා, සමහර අයගේ සාක්ෂ්‍ය කනවා. ඒගොල්ල කියනවා මං පය හයක් යාඥා කරනවා දවසට කියලා. ඕගොල්ල ඒක අහලා තීරණයක් ගන්නවා මාත් කොමාරි පය තුනක් කරලා යාඥා කරනවා කියලා ගෙදරට ගිහිල්ලා ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් එකක් නැති නිසා යාඥා කරන්න පටන් ගන්න අන්තිමට බෑ අන්තිමට කොහමද දන්නවද ඒක ඉවර වෙන්නේ ගිල්ටි ෆීලිං එයා කිව්වනේ යාට යාඥා එයා ඒ වගේ යාඥා කරනවා කියලා මට බෑනේ මං එනම් මං පව්කාරයේද ඇයි මට මේම උනේ මං කියන්නද යාඥාව එක එක නට තියෙන එක එක විදියෙන් තමයි ආමෙන් දැන් මං අහන්නම් මට රිලේෂන්ෂිප් එක කොන්ද රිලේෂන්ෂිප් එකක් තියෙනවා ඩිලිෂ් බර්ලෙක් ඩිලිස්බර්ට් වයිෆ් ඉන්නවා එයාගේ රිලේෂන්ෂිප් වෙනස් නම මොනවද රිලේෂන්ෂිප් එක මගේ රිලේෂන්ෂිප් වෙනස් වයිෆ් ගේ වෙනස් දරුවෝ ගේ වෙනස් නම එකයි යාඥාව කියන එක එකයි අපේ එක්ස්පීරියන්ස් වෙනස් ආමේ දෙවියන් වහන්සේත් එක්ක ගිහිල්ලා කතා කරන්නේ සමහර අයට සත්‍යයෙන් යාඥා කරන්න ඕනේ ඕකේ ප්‍රශ්නයක් නැහැ සමහර අයට සත්‍ය දාන්න හොඳ නැහැ නේ ඔන්න සත්‍යයක්වත් නැතුව එහෙම ඉඳලා නිදා ගන්න සෝරි යාඥා කරලා ඉවරයි. එකේක විදියෙන් මං කියන්නේ රිලේෂන්ෂිප් එක වර්ඩ් එක එකයි එක වෙනස් different ways. දැන් ඕගොල්ලන්ට කියලා ස්ටයිල් එකක් තියෙයි. ආමෙන්. අනිත් අය මේ වගේ මෙච්චර අයියෝ මගේ පාස්ටර් නම් පය හයක් යාඥා කරන ඕගොල්ලන්ට මොනවද? ඒක යා පාස්ටර්. එයාගේ එයා කොහොමද යාඥා කරපොදි? ඕගොල්ලෝ අල්ල ගන්න ඕගොල්ලන්ට කෝකද සමහර අය කියලා බය කරනවානේ මම නම් දවසට පය හයක් පය අටක් යාඥා කරනවා කියන උට ඕගොල්ලෝ බය වෙයි අප්පා මේ මිනිහ නම් මං ඒක පිළිගන්නේ නැහැ ඕකේ ඔය යාඥා කරන්න දෙවියන් මාසෙත් කියන්නේ නැහැ එළිය කියන්නේ ඒක ඒකම වැරදි නේ ඒකම එළිය කියන්න ඕනේ නැහැ දෙවියන් මාසෙත් තියෙන්නේ මට තියෙන්නේ සම්මතව ඩිෆරන්ට් මට ඕනේ මොනවද නම් ඒකේ ඕගොල්ලන්ට සැටිස්ෆයිඩ් එකක් තියෙන්න ඕනේ මම අහන්න. ඔයගොල්ලගේ ප්‍රේයර් ලයිෆ් එකේ ඔයගොල්ලෝ සැටිස්ෆයිඩ් එකක් තියෙනවද? නැහැ නේ. මම අත උස්සන්න කියන්නේ නැහැ, රිස්පොන්ඩ් කියන්නේ නැහැ. මට ගන්න. නැහැ අපිට නැහැ. සැටිස්ෆයිඩ් එකක් නැහැ. අයිනම් අපි ඒක බලනවා, ඒ අහනවා, මේ අහනවා, මෙයා මේ වගේ යාඥා කරනවා. මෙයා මෙච්චර දවසම නිරාරයන් හිටියලු මහත් ඉන්නෝනේ. මං කියන්න. ඕගොල්ලට කියලා එක රිලේෂන්ෂිප් එකක් තියෙනවා දේව මාංශෙත් එක්ක. ඒ මාර්ගේ කොහොමද ඒක අපි වැඩි කරන්න පුළුවන්? කොහොමද දේව මාංශෙත් එක්ක මම කතා කරන්නේ? යාඥා කරලා ඉවර වෙනකොට මට තේරෙන්න ඕනේ මගේ යාඥාව දේව මාංශෙ ඇහුවා. ආමේන්. අර විශ්වාසයක් නැතුව ඔයාලා යාඥා කරලා රූම් එකෙන් එළිය එනවනම් ඒක අපරාධ වෙලාවක්. ජේකබ්. යාකෝබ් පොතේ පහ පාඩව 16 මං ඉතින් බලන්න යාකෝබ් පොතේ පහ 16 කියවන්න බලන්න
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුවලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරපල්ලා. එක එකනට යාඥා කරන්න ඒගොල්ලට සමාවක් දීලා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිස්සේ ධර්මිෂ්ඨ මිනිස්සේ ජේකබ් යාකෝ පහ දාසේ ඒක පස්සේ බලන්න දැන් අහන්න. ඕකේ ධර්මිෂ්ඨ මිනිස්සේ ඕකේ ඔප්පු කරන කන්නලව කරනකොටගෙන මහත්තේ ඉෂ්ට වෙයි. මොනවද කියන්නේ ධර්මිෂ්ඨ මිනිස්සේ කරන්න යාඥාව අරිම යහපත් කියන්න ආමෙන්. ඒක තමයි අර වචනේ කියන්නේ. රබ්දල් ඉෂ්ට වෙයි. ඒක 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 වෙයි. ඒක ඒක දෙවියන්ස කරලා දෙයි අපිට. ඔගොල්ලෝ දන්නවද ඔගොල්ලෝ ධර්මිෂ්ඨය කියලා? ආමෙන්. ඒක හරි බයෙන් ඉන්නේ ඔයගොල්ලනේ. මන් ධර්මිෂ්ඨයද අයියෝ. අපි දෙවියන් වහන්සේ පිළිගත්තේ දවසේ ඉඳලා අපි ධර්මිෂ්ඨයි. අයි දන්නවද? අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගෙලේ අපිව සෝදලා දිනවා. පියාණන් වහන්සේ අපිව බලනකොට කෙලින් අපිව බලවනම් අපිට ජීවිතයක් නැහැ. අපි පෞකාරයෝ. අපේ ජීවිතේ යාට බෑ. අපිට අපිව ලං වෙන්න දෙවියන් වහන්සේට බෑ. පියාණන් වහන්සේ අපිව බලන්නේ යේසුස් වහන්සේ තුල. යේසුස් වහන්සේගෙලේ අපිව සෝදලා ධර්මිෂ්ඨයෙක් ඒ ජීවිතයේ දෙවියන් වහන්සේ දීලා තියෙන නිසා මම ධර්මිෂ්ඨයෙක්. ඇයි මම ධර්මිෂ්ඨයෙක්? යේසුස් වහන්සේ ධර්මිෂ්ඨයෙක්. යා තුල පියන් වහන්සේ මාව බලනකොට මම ධර්මිෂ්ඨයෙක්. ඒක මම කියන්නම්. යක්ෂයා කියන්නේ බොරුවට ඔයගොල්ලෝ ඉඩ දෙන්න එපා. කියන්න ආමෙන්. යක්ෂයා මොනවද කියන්නේ? හැමතිස්සෙම ඔයා පෞකාරයෙක්. මේ වගේ කරුවා මං මොනවා කරුවා ඒ ඩීල් එක කවදා හරි නැති වෙන්න. ආමෙන්. මන් අහන්න කරුණාව කියන එක මොනවද? කරුණාව කරුණාව කියන්නේ මොනවද දන්නවද? අපිට ඒ ස්ථානයේ ඉන්න සුදුසුක් නැහැ. ඒ සුදුසුකමක් අපිට නැහැ. මේ ප්‍රීච් කරන්න මට සුදුසුකමක් නැහැ. මට දන්නවා මට ප්‍රීච් කරන්න දන්නේ නැහැ. ඒ සුදුසුකමක් මට නැහැ. නැති මාව ට්‍රේන් කරලා මේ ස්ථානීය දෙවියන්ට තියලා දෙනවනේ. ඒක තමයි කරුණාව. ආමෙන්. ඒ වගේම මම කියන්නම් අපි ධර්මිෂ්ඨයෙක් කියන්නේ සුසුකමක් අපිට නැහැ. අපි පෞකාරයෝ. අපිට දන්නවා අපේ සෙල්ලන්නේ. කාටද දන්නේ? අපිට දන්නවා. මට දන්නවා මගේ හිත. මට දන්නවා හිත අතුලන්නේ මම කොහොමද ඉන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මට මොනවද ඕනේ නම් මගේ බෑ කියලා මං ධර්මිෂ්ඨයෙක් වෙන්න බෑ. දෙවියෝ මාත්සේ ස්ථානය මට දුන්නා. ඒක තමයි කරුණාව. ඒක කොහමද දුන්නේ? යේසුස් වහන්සේ තුල. ආමෙන්. යේසුස් වහන්සේ පෞකාරයෙක් නම් මම පෞකාරයෙක්. ආමෙන්. අද මොනවද වචනයක් කිව්වේ? අර යේසුස් වහන්සේ ගෝලියට මොනවද කිව්වේ කියලා? කියවනකොට ඕගොල්ලෝ මගේ ඕගොල්ලෝ දෙවියන් පියාණන් වහන්සේට කිව්වනේ ඕගොල්ලෝ ඔයා දුන්නේ ඔබ වහන්සේ දුන්න මිනිස්සුන්ව විනාශ නොවි. අර අර බලන්න යේසුස් වහන්සේ නැත්තම් අපි පෞකාරය. යේසුස් වහන්සේ නැත්තම් අපි යාඥාවට ඉල්ලීම වලට පියන් වහන්සේ ගාව මොනවත් අපි ආගන්න බෑ. යේසුස් වහන්සේ නැත්තම් මං ධර්මිෂ්ඨෙක් නෙවෙයි. ඒක ඔයගොල්ලගේ හිතේ තියෙනවනම් ඔයගොල්ලෝ යාඥා කරන්න යනකොට ඔයගොල්ලගේ යාඥාව වෙනස් වෙලා තියෙයි. ආමෙන්. මං අහන්න දැන් මාව බලන්න. යාඥා කරන්න යනකොට මං පෞකාරයෙක් කියලා මගේ හිතේ තිබුණා නම් විශ්වාසයක් තියෙයිද මගේ යාඥාව දෙවියන්ට ආයි කියලා? තියෙයි ඔයගලට. නෑ නෑ මේම කියන්න ඕනේ. ඔව් නම් මේම කියන්න. මේම බලන් හිටියා නම් තේරෙමල තේරුන්නේ නෑ කියලා. තවසරයක් මං අහන්න. යාඥා කරන්න රූම් එක වහලා ඔයගල ඉන්නවා. යාඥා කරන්න ගියා. යනකොටම ඔයගලගේ හිතේ දන්නවා මං පෞකාරයෙක් මං මටම ඒ ඉතින් ගිල්ල ඔයගොල්ලෝ යාඥා කරනකොට ඔයගොල්ලන්ට විශ්වාසයක් තියෙයිද දෙවියන් උත්තර දෙයි කියලා? ඒක නිකන්. ඒක තමයි යේසුස් වහන්සේ ලාසරස්ව නැගිටින්න කියන්න ඉස්සෙල්ලා කිව්වා මගේ යාඥාව ඔයා අහනවා කියලා මට දන්නවා.
Hallelujah. මං යාඥා කරන්නම ඕනේ මං ඉතන දේ ඔයාට දන්නවා අපි අනුන්සේ එක මේ ගෝලෙ ඔක්කොම ඉන්නවා ඒ නිසා මං මං කටහරලා යාඥා කරනවා කියලා යේසුස් වහන්සේ කිව්වා යාඥා කරන්න යනකොට ඕගලට ඉතේ තියෙන්න ඕනේ මගේ යාඥාව මං ධර්මිෂ්ඨෙක් යේසුස් වහන්සේගේ ලේ තුල මං ධර්මිෂ්ඨෙක් ඒක මාව සෝදලා තියෙනවා මගේ ගාව දැන් පාපයක් නැහැ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුල මාව බලනකොට මං ධර්මිෂ්ඨෙක් යාඥා කරලා බලන්න වෙනස්කම ඕගලට තේරෙයි ඒ මොන තේරේ මං කියන යාඥා කරන්න යනකොට ඕගොල්ලෝ හොරෙක් වගේ කියලා යාඥා කරන්න ඕනේ. ස්වාමීන් මාව සමා වෙන්න මේක කරුවා මාව නෑ 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 මං කියන්නම් ගියා යාඥා කරන්න යනකොට මට තේරෙන්න ඕනේ මං ධර්මිෂ්ඨේ මගේ යාඥාවට දෙවියන්ට ඉස්සරහ යනවා. ආමෙන්. එහෙම නැත්තම් අපේ යාඥාව මං කියන්නම් අපරාධේ. ඒ වෙලාවේ KFC ගිහලා හොඳට චිකන් එකක් කාලා ඉඳි. දෙවියන් වහන්සේ ගාව යනකොට ඉතේ කියාගෙනම යන්න ඕනේ ස්වාමිනේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මං ධර්මිෂ්ඨෙක්. ආමෙන්. දෙවියන් වහන්සේ අපිව බලන්නේ අරි ඩිෆරන්ට් වේ. අපි ජීක ඉතා ගන්න බෑ. මං කියන්නම් යේසුස් වහන්සේව කොහොමද මේ ලෝකේ පියාණන් වහන්සේ බැලුවේ ඒ වගේ තමයි අපිව දැන් බලන්නේ. ආමෙන්. ඇයිනම් කරන්න ඕනේ දේවල් අපේ ජීවිතේ කරලා ඉවරයි. යක්ෂයාට ඕනේ මොනවද දන්නවද? ඕගොල්ලගේ ජීවිතේ ඕගොල්ල වැරදිකාරයෝ කියලා හිතන්න ඕනේ ඕගොල්ල. ඕගොල්ලට බෑ කියලා හිතන්න ඕනේ. ඕගොල්ලට මොනවා හරි දෙයක් disturb වෙන්න ඕනේ නම් මොනවද යක්ෂයාට ඕනේ? මේක කියනකොට ඕගොල්ල හිත කැඩෙනවා. ඕගොල්ල යාඥා කරනවා ඒ යාඥාව හරියන්නේ නැහැ. හිතේ clearly ඕගොල්ල ඉන්න ඕනේ මගේ යාඥාවට දෙවියන් වහන්සේ උත්තරයක් දෙනවා. දැන් දුකෙන් හිටියා මං ධර්මිෂ්ඨෙක් කියලා ප්‍රකාශ කරලා ගිහලා යාඥා කරුවා යාඥා කරන එළියට එනකොට අර දුක උස්සගෙන එන්න ඕනේ නැහැ කියන්න ආමෙන් ආමෙන් සත්‍යයෙන් කියන්න ආමෙන් ආමෙන් අපි එහෙම දුක් වෙන්න ඕනේ නැහැ අක කීදෙනෙක්ද දන්නේ දන්නවද අන්නා අන්නාල් අන්නා හනා හනා දන්නවද එනා කියන්නේ අර පොඩි ප්‍රදන් අර මොනවාද ප්‍රෝග්‍රෑම් පොඩි ආයතන හරි ආසයි නේ හරි ඔකේ බයිබල් එකේ ඉන්න අනා එයාට දුකක් තිබුණා එයාට මොනවද දුකක් තිබුණේ මට ළමෙක් ඕන මට දරුවෙක් ඕනේ කියලා එයා දුකෙන් හිටියා දවසක් පල්ලියට ගියා දේවාලයට ගිහිල්ලා එයා යාඥා කරන්න පටන් ගත්තා ඉතේ තිබුණේ සේරම දේවල් දෙවියන් වහන්සේට කියන්න පටන් ගත්තා. ඒ සභාවේ පාස්ටර් බලන් හිටියා. ඒ පාස්ටර් හිතුවා හනාවිලා හරියට බීලාවිලා ඉන්නවා කියලා. සාමුවෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය ගෙදර ගිහිල්ලා බාකියවල බලන්න එක මට වෙලා නැහැ බලන්න. එතකොට එයා බලන් හිටියා හනා හොඳට ඩෝප් දාලාවිලාද. එයා කටෙන් එන වචනවල මොන මොනවද ඔයා කියාගෙන ඉන්නවා එයා දුර ඉඳලා බලන් හිටියා මෙයා බීලා ඉන්න ඉන්නේ යාඥා කරනකොට එහෙම හිතරලා දෙවියන් වහන්සේ දෙක යාඥා කරන්න ඕනේ ආමෙන් ආමෙන් සමහර වෙලාවට කතා කරන්නේ විද්‍ය අපි දෙවියන් වහන්සේ දෙක ගිහිල්ලා ඒකම අපිට සමාදානයක් සමහර වෙලාවට අපි දුකවල් කියන්නේ විදිය කොහමද ඔත්තට කඩලා මගේ තාත්තේ කියලා මම කියනකොටම මට නිදහසක් සමාදානයක් දෙවියන් වහන්සේ දෙනවා අනා අඬන්න පටන් ගත්තා සේරම දේවල් කිව්ව මට දුකයි මට දුකයි මට පුතේ කෝණේ මට දරුවේ කෝණේ කියලා එයා පාස් අඬගාලා ඇව්වා අර ප්‍රීස්ට් අඬගාලා ඇව්වා ඇයි ඔයා බීලා විල්ල තියෙනක මම බිව්වේ නෑ මට ඕනේ දරුවෙක් ඕනේ මං ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ හිතේ මගේ හිතේ තිබුණ දුකවල ඔක්කොම මං කිව්වා
ಚಾಪ್ಟರ್ಗೆ ಬ್ಯೂಟಿ ಮಾಡೋದು ನಾನು ಗೀಲ್ಲ ದೇವಾಲಯ ಗೀಲ್ಲ ಯಾಜ್ಞಾಕರಲ್ಲ ಆವ ಮಗಿತಾನೇಕ ದಾಹಟ ಈಟ ಪಸ್ಸೆ ಏಗನ ದುಃಖೆಂಗೆ ಆಯ್ತಿಯ ಅಪಿಟ ತಿಯನ್ನ ಪುರುದ್ಧ ಮಡೋದ ಯಾಜ್ಞಾಕರಣವ ದುಃಖವೆನು ಯಾಜ್ಞಾಕರಣವ ದುಃಖವೆನ ದುಃಖವೆನವ ಯಾಜ್ಞಾಕರಣವ ಯಾಜ್ಞಾಕರಣವ ದುಃಖವೆನ ಮಡೋದ ತೇರು ಏಕ ದೇಹಕಟ ಯಾಜ್ಞಾಕರುವನ ಫಿನಿಶ್ ಮಗೆ ದೇವಿಯ ಮನಸ್ಸು ಬಲ ಆಗಾಯ್ ಏಕದಮ ವಿಶ್ವಾಸ ಸಮಾರಾಯ ಯಾಜ್ಞಾಕರಣ ಗೋಮದ ಸ್ವಾಮಿನೇ ವಿನಸ್ಕರಂಡ 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 ಮೊಣವಾದ ಉಣೇನ್ ಬರ ಸೀರಿಯ ಮೇವ ಉನಾದ ಕಟ್ಟಲು ಯಾಜ್ಞಾಕರ ಸಮಾರೋಹ ಇಲ್ಲಾಬಿಟ್ಟು ಪುರುದ್ ಯಾವ ವಿನಸ್ಕರಂಡ ಸ್ವಾಮಿನೇ ಯಾವ ವಿನಸ್ ವೆನ್ನೆ ಮನೆ ದೇವಿಯ ಮಾನ್ಸ ಬಲಾಗಿನ ಹಿಂದೆ ಕೊಯ್ ವಿಲಾವಿದ ಒಯಾವ ಒಯಾಗೆ ಯಾಜ್ಞಾವ ವಿನಸ್ವೆಂಡಿಯ ಮಗೆ ಮಗೆ ಹಸ್ಬೆಂಡ್ ವಿನಸ್ಕರಂಡ ಸ್ವಾಮಿನಿ ಕವದಾರಿಯೇಕ ವೆನ್ನೆ ಫಸ್ಟ್ ಥಿಂಗ್ ವೆಂಡೋಣ ಒಯಾ ವಿನಸ್ವೆಂಡ ಕೌರು ತಾಮೆನ್ ಕಿವೆನೆ ಬರಂಡ ಯಾಜ್ಞಾವಿಲ್ಲ ಸಮಾರಾಯ ಕಿಯನೋಣೆ ದೇವಿಯ ಮಾನ್ಸ ಮೇಮ ಕರಂಡ 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 ಏವ ಒಕ್ಕೋ ಮಂಕಿಯನ್ನ ಪುರುದ್ದ ಮೇ ಮೇ ಹಣ ಅಂಟೂ ಅದೇ ವಿಮಾನಿಸಿಗೆ ಪಾಮಡೆ ಅಂಟಲ್ಲ ಯಾಟ ಮೇವಾಗಿ ಬೈಬಲ್ ಸ್ಟಡಿ ಇದ್ದುದನ್ನ ಮೆಸೇಜ್ ಇದ್ನೆ ಅಂಟಲ್ಲ ಯಾಜ್ಞಾಕರು ಇಟ್ಟು ಬಸ್ ಹೇಗೆ ನಟುವೆ ಕದೇ ತೀರ್ಣ ಗತ್ತದ ವಿಮಾನಿಸಿಟೋಗಲ್ಲ ಕರ್ಣವ ಕೇಳ ಮಗೆ ಜೀವಿತ ಮೇವಾಗಿ ಇನ್ನೂ ಆಕಿಯಲ್ಲ ತೀರ್ಣ ಗತ್ತದ ಬಸ್ ಹೇಗೆ ದುಪ್ಪಿಂಟೆ ಬಾ ಕೆಂಡ ಆಮೇನ್ ಅವುಗಳ ದೇವಿ ಮಾನ್ಸೆ ತುಳ ಬರ್ದನೆ ಉಣ ಇದು ಇಲ್ಲ ಇತ್ತ ವಾಡಿ ಉನ್ನೋಡು ಮೇಮ ಆವೆ ಮೂಣ ತರ ಇಲ್ಲ ಏನ್ ಭಯಂಕರ ಕೊಟ್ಟಾರ ಕಕ್ಕುಳ ದಾಗಿನದಮ್ಮ ಗೀ ಬಸ್ ಏ ಇದ್ದಲ ಮಾವ ಮೇಮದ ಬಳಂಗಿ ಸೆಲ್ಲಂ ಕರಣವ ಮಂಬ ಸಭಾವ ಇನ್ನೋ ಇವಾಗ ಬೇಬೀಸ್ ಮೂಣಾರಿ ಉಡಾನಂತೇ ಲೈ ಮೂಡ ಬಲ್ಲ ಕೂಡ ಮೇಮದ ಒಕ್ಕಬಳ ಇನಾವೆನ ಜೋಕಾಣ ಕೂಡ ಯಾವ ತರ ಇನಾವೆನ್ನ ಪಾಸ್ಟರ್ ದೇಶನಾಗರ ಒಕ್ಕಬಳ ಆಮೇನ್ ಕಿಯನೋ ಯಾವ ತರ ಕಿಯನ್ನ ಬೇಬೀಸ್ ಎಕ್ಕೆ ನಗಿಲ್ಲ ಸ್ಪೆಷಲ್ ರೂಮಿಗೆ ನಪ್ಪಿ ವಿನಸ್ಕರಂಡು ಕ್ಲಿಯವೆನ್ನ ಲಮೈ ದರ್ವ ಬಳಂಡ ಏಗುಳ್ಳ ನಪ್ಪಿ ಮಾರುಕರಂಡೋಣೆ ವೆಲಾವ ಏಗುಳ್ಳ ಅವಿದಿನ್ನ ವೆಲ ಅವಿದಿನ್ನ ವಿಧಿಯ ಮೂಣ ವಿಧಿ ಒಕ್ಕ ಮಾಪಿಟ ದಾನ್ನ ತೇರೇನೆ ಅಮ್ಮ ತಾತಗೆ ಆ ಮೊಣ ವಯಸ್ಕ ಮಾರುಕರಂಡೋಣೆ ಅಮ್ಮಟ ತೇರೇನೆ ಟಗ್ಗಳಕಿಯ ಯಾಟ ಯಾಟ ಓಕೆ ವಿಲಾವ ಆವ ಕೇಳ ಸಭಾವೆ ಮಟ್ಟ ತೇರೇನೋ ಸಮಾರ ಆಯಿಟ ಬೆಂಬಸ್ ವಿನಸ್ಕರಂಡ ಆವ ಐನ ಏಗುಳ್ಳ ಪಳ್ಳಿ ಹಚ್ಚಲೇ ಅವಿದಿನ್ನ ವಿಧಿಯ ವಿನಸ್ ಮೂಣ ತೆಕ್ಕ ವಿಧಿಯ ನಾವೆನ್ನೆತ್ನೆ baby children baby believers amen dukha kavad onna devamans ke kyu ada pasina venna kyan amen ekatama yara pilipi pote vachane kiyanne ogulla mona devalta kanagaatu vennatuwa kyan amen kanagaatu vennatuwa illima devamans ke kyand ಏಕತ್ ಮೊನ್ನೆ ಕೋಮದ ಕಿಯಂಡೋಡೆ ದಂಡೋದ ಸೋಸ್ತ್ರ ತೋಡೆ ಕಿಯನ್ನೆ ನಮಸ್ಕಾರ ಏನ್ ಕಿಯಂಡ ದುಃಖ ಕಿಯನ ಕೊಟ್ಟ ನಮಸ್ಕಾರ ಏನ್ ಕಿಯಂಡೋಡೆ ಅವುಗಳ ವರ್ಧನೆ ಉಣ ಆಯನ ಮಂಕಿಯನ್ನ ದುಃಖ ಇತೇ ತ್ಯಾಗಿನ ಮೂಣ ಪೆನ್ನಣ್ಣೆ ಏಮ ಪೆನ್ನನ ಕೊಟ್ಟ ಓಗುಳ ಇತಾಗಂಡ ಏಗುಳ್ಳ ಬೇಬೀಸ್
ආමෙන් 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 වර්ධනය වෙන්න ඕනේ ඕකේ එක සැරයක් එක දෙයක් වුණා දෙවි මාංශර කිව්වා be happy don't worry ආමෙන් ප්‍රීච කෙනෙක් ෆ්ලයි කරන්න එයාපෝට් එකේ හිටියා එයා යන්න ආපහු ෆ්ලයිට් එක එයා මිස් කරුවා කවුද ප්‍රීචර් ඒ වගේම තව කෙනෙක් එයා එයා අර ෆ්ලයිට් එක මිස් කරලා දැන් අනිත් ෆ්ලයිට් එකට බලන් ඉන්නවා බලන් ඉන්නකොට අර අනිත් මිනිහා එයා බාර් එකට ගිහිල්ලා හොඳට බීලා අර ගැප් එකේ හොඳට බීලා ඇවිල්ලා ප්‍රීචර් ගාව ඉස්සරහා වාඩි වුණා අර ප්‍රීචර් කකුල ගහනවා මෙහෙම ෆ්ලයිට් එක මිස් වුණා කියනවා බනිනවා චප්පරාදේ කියනවා ගොඩාක් දේවල් තරහින් ඉන්නේ දැන් මේ මිනිහා කිව්වා මේ ඔයාලා මිස්ටර් ප්‍රීචර් don't worry be happy ජීවිතයත් නම් මේ වගේ තමයි සමහර දේවල් මිස් වෙනවා ඒක හොඳට තමයි ඔයා දුක් වෙන්න එපා සොද්දා මේ මාසයත් තුලෙන් කිව්වා දැක්කද දැන් කාටද කවුද ප්‍රීච් කරන්නේ ප්‍රීචර් නේ යාට කියන්න ඕනේ දුක් වෙන්න එපා කියලා ප්‍රීචර්ට යා කියනවා don't worry ඔගලට දුකක් ආව නම් පබ් එකට ඉස්සරහා ගිහිල්ලා ඉන්න. අතුලට යන්න එපා. ඉස්සරහා ඉන්න අතුල ඉන්න අය ආවිල්ලා කියයි don't worry. ඔබ යන්න ඕ මං කියන්නේ එළියේ ඉඳලා ඉන්න. පස්සේ අතුල ගිහිල්ලා ගියා පාස්ටර් කිව්වා. අපේ මිනිස්සුත් එක්ක හරි පරිස්සමෙන් කතා කරනවා. ඔයානේ කිව්වේ කියලා කියයි නේ. අනේ කිව්වේ. දුක් වෙන්න එපා. මං කියන්නම්. දෙය යාඥා කරුවද? ඉවරයි. ඒක දෙවියන් වහන්සේට මං කිව්වා. මං අහන්නම්. ඕගොල්ලෝ යාඥා කරනකොට ඕගොල්ලන්ට දන්නවද මොන දේවල් දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කියලා? ආමේ මොන දේවල් මං අහන්නේ මොන දේවල්ට දෙවියන් වහන්සේ උත්තරයක් දෙයි කියලා විශ්වාසයක් තියෙනවනම් යාඥා කරුවට පස්සේ දුක් වෙන්න එපා ඒක තමයි මගේ අද දේශනාව ආමේ ආමේ අම්මා දාම 24 hours කියන්නේ වැදගත් 24 hours එක දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කාලය හරි වැදගත් මං කියන්නම් අද දවස ඉවරයි නම් ඒක තවසරයක් ඔයගලට එන්නෙම නැහැ ආමෙන් 2015 නේ මේක 15 නේ භාග්‍ය කිවර නේ මේ මේ දැන් මේ මාසේ next month මේ භාග්‍ය කිවර මං අහන්නම් ගත්ත තීරණය කොහෙද මේ අවුරුද්ද පටන් ගන්නකොට ඔයගොල්ලෝ කිව්වනේ මෙච්චර වෙලා යාඥා කරනවා මෙච්චර දෙනවා පල්ලිය මේ වෙනවා මේ සුවිසස් මේ good news කියන්න යනවා ගොඩාක් දේවල් කිව්වනේ මොනවද උනේ ඒවට ජීවිතේ දෙවියන් මත දුන්නේ කාලය හරි වැදගත් ආමෙන් යාඥා කරුවා දෙවියන් මත කිව්වා මම මේ තත්ත්වයේ ඉන්නේ ස්වාමීනි පස්සේ දුක් වෙන්න එපා ඒක දෙවියන් වහන්සේව ඉන්ස්ට්‍රේට් කරනවා පොඩි දේවල් කියලා මං ඉවර කරන්න යාඥාව කොහොමද යාඥා කරන්න ඕනේ අර බයිබලයේ තියෙන සමහර දේවල් මං කියන්න ඉවර කරන්න සමහර අය කොහොමද යාඥා කරන්නේ යේසුනි මට උදව් කරන්න යේසු ස්වාමීගේ නාමයෙන් ආමෙන් කියලා ඒ යාඥාව වැරදි ඒ ඒක ගන්න තවසරේ ලූප් පොතේ 11 ඒකේදලා කියවන්න යාඥා කරනකොට කොහොමද කරන්න ඕනේ නම් තවද දෙවනි වචනේ උන්වහන්සේද ඕට කියනසේ නුඹලා යාඥා කරන කල යාඥා කරන කල පියාණනි පියාණනි
ඔබගේ නාමයට ගෞරව වේවා කියන්න ආමෙන් යක්නාව පටන් ගන්නකොට කොහමද අඬ ගන්න ඕනේ ඔබගේ නාමයට ගෞරව වේවා නෑ කවුද කවුද ඩැඩි කියන්න ආමෙන් යක්නා කරන්න පටන් ගන්න ඕනේ කියලා යේසුස් වහන්සේ කිව්වේ ඩැඩි පියාණනි කියනකොට ඒක ලොකු වචනයක් තාත්තේ කියන්න ආමෙන් ඔබලගාව දරුව ඇවිල්ලා ආනකොට කොහමද ආන්නේ ඒගොල්ලට ඉතේ තියෙනවා මං ඇහුවනම් මට දෙයි ආමෙන් මගේ තාත්තා මට දෙයි අම්මා තමයි එපා කියයි අම් තාත්තා දෙයි එබ්‍රේ දරුවනේ ආමෙන් ඒගොල්ලා අම්මා ගාව යන්න ඉස්සෙල්ලා try කරනවා අපේ පැත්තෙන් ඇවිල්ලා මගේ ඊතර එහෙම තමයි වෙන්නේ ඒකත් මගේ දුව හරි ස්පෙෂලිස්ට් මේක ඇවිල්ලා මේක මං කියන කෙලින් යන්න කුස්සිය තමයි අම්මා ඉන්නේ පස්සේ මට මොනවද ප්‍රශ්නේ නේ ළමයිගේ දේවල් එයා බලාගන්න නිසා මං සමහර දේවල්ට මං ඔව් කියන්නේ ඒගොල්ලෝ දන්නවා ෂෝට් කට් එකේ ඇවිල්ලා මගේ ගාව යෝනම් ඉවරයි මං කියන්නම් තාත්තා ගාව පුතෙක් ඇවිල්ලා ආනකොට අර පුතාට ඉතේ තියනවා මගේ තාත්තා දෙනවා මට යාට පුළුවන් ඒක දෙන්න කෑම දෙයි මට ඇඳුම් දෙයි මාව බනාගයි මං ඉස්කෝලේට යනවා මාව බනාගයි මම මගේ දේවල් එයා කරයි ඒ විශ්වාසයෙන් තමයි පුතා ඉන්නේ දරුවෙක් ඉන්නේ යේසුස් වහන්සේ කිව්වා යාඥා කරන්න පටන් ගන්නකොට එහෙම ඩැඩි කියලා පටන් ගන්න ඕගොල්ලන්ගේ යාඥාව වෙනස් වෙනවා ආමෙන් මගේ තාත්තා මට කරන්නේ සේරම දේවල් යහපත් මගේ තාත්තා කියන්නේ අර තාත්තා කියන්නේ පොසිෂන් එක ඇත්තට වරි වැදගත් පොසිෂන් එකක් ආමෙන් ඒක තාත්තා වෙනකන් අපිට තීරෙන්නේ නැහැ නේ කොච්චර වුණත් දරුවෙක් කියනකොට තාත්තගේ හිතේ ඒක තමයි හිතාගෙන ඉන්නේ ඒක තමයි කොයි වෙලාවෙත් කල්පනා කරගෙන ඉන්නේ තාත්තගේ හිත ඇවිල්ලා කොයි වෙලාවෙත් දරුවට හොඳ දේවල් වෙන්න ඕනේ මං හිත මං බයිබල් එකේ කියනවා ඕගොල්ලෝ නපුරු තාත්තලා මේ ලෝකේ ඉන්නේ තාත්තලට කොහොමද කියලා තියන්නේ sorry එහෙම තමයි කියලා තියන්නේ නපුරු තාත්තලා ඕගොල්ලෝ යහපත් දේවල් දරුවට දෙනවනะ දෙන්න දන්නවනะ අපේ පියාණන් වහන්සේ ස්වර්ගීය පියාණන් වහන්සේ අපිට යහපත් දේවල් සෝදාමින් වහන්සේ දෙන එක හරි Hallelujah. ඉතාලන්න ඉතතුලේ මම මේව මගේ දරුවට ආශය කරනවා නම් ඒගොල්ලව මම බලා ගන්නවා නම් මගේ ඇත්ත අරිම තාත්තා පියාණන් වහන්සේ මාව බලා ගන්න එක ඇත්ත. ආමෙන්. කියන්න ආමෙන්. ඒ නිසා මම කියන්නම් අද දවසේ ඉඳලා යාඥා කරන්න යනකොට ඉතේ ඉතාගන්න මගේ තාත්තා මට දෙනවා. ආමෙන්. මම කියන්නම් සමහර ඩීප් මැසේජ් එකක් මම ඔයගලට කිව්වේ නෑ පොඩි මැසේජ් එකක් මම කියන්න මේක අල්ලලා ඔයගල යාඥා කරන්න පටන් ගන්න ඔයගලගේ ජීවිත වෙනස් වෙයි ආමෙන් 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 මගේ තාත්තා මට කවදාරි නපුරු දේවල් වෙන්න ඕනි කියලා හිතන්නේ මම නෑ එයා කියලා තියනවා මගේ නම එයාගේ අතේ ලියලා තියනවලු ආමෙන් ඇයි කොයි වෙලාවෙත් මාව බලන්න ආමෙන්. යා කියලා තියෙනවා මං ඔයාව දාලා යන්නේම නැහැ. ඉතලා බලන්න. පුතාව එයා දෙන්න පුළුවන් නම්. එකම පුත්‍රයව දෙන්න පුළුවන් නම්. වෙන මොනවද එයා දෙන්න බැරි දෙයක් තියෙන්නේ. ආමෙන්. ආමෙන්. ඔහුල දෙයිද ඔහුලගේ දරුවා. ඔහුල පුත්‍රය දෙයිද? ආබ්‍රහම් ගාව ඇවිල්ලා ඇහුවා කොහොමද ඇහුවේ? දෙවියෝ මාසේ කියනකොට ආබ්‍රහම් කියනකොට ස්වාමිනේ කියලා මෙයා කිව්වා. එයා මොකෝම දන්නවද කිව්වේ? ඔයාගේ එකම පුත්‍රයා. ඔයා ප්‍රේම කරන්නේ පුත්‍රයා. ඔයා හරි ආසාවෙන් ඉන්නේ පුත්‍රයා. ඕකේ එකට දැන් මොනවද? එයාව මෝරියා කන්දට අඬගාගෙන ඇවිල්ලා තකන බලි කියන්නේ ගින්දර මේ පූජා. ගින්දර පූජාවක් මට එයාව ගින්දර උඩ තියන කපන්න කියලා. කවද? පුතා. ඕගොල්ලෝ කරනවද? මොනවුණත් කරන්නේ නැහැ නේ. ඕගොල්ලෝ
ලංකාවේ මේ වගේ දෙවි මනස අවිලා කතා කරනවා නම් ඔයාලා මොනවද කියන්නේ? යේසුස් වහන්සේගේ නාමයේ යක්ෂයා අබ්‍රහම් මොඩනවත් කිව්වේ නැහැ. ස්පෙෂලි වයිෆ්ට කිව්වේ නැහැ. වයිෆ්ට කිව්වොත් නම් දන්නව මොනව වෙයි කියලා. වයිෆ් කෙලින් මොනවද කියන්නේ මට දන්නව ඔයාට පිස්සු කියලා මෙච්චර පිස්සු කියලා මට දන්නේ. ඇත්තට වයිෆ්ලා ගොඩාක් වයිෆ්ලා ඉද හස්බන්ඩ් වෙතන්නේ ආරි පිස්සෙක් කියලා. ඒ නෙමෙයි එළිය මං කියන්නේ. ඔව්. අයිනම් හස්බන්ඩ්ලාගේ ඔක්කොම තේරෙන්නේ එකම එක්කෙනා යන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ මිනිහට නම් මොලයක් නැහැ කියලා අපිට දාන්නවා. අපිට හරි මොලේ තියෙනවා අපි කරපු මොනවද මොඩ වැඩක් නම් අපි සේරම වීක්නස් අපි කිව්වා. ඒක විශ්වාස කරලා තමයි කිව්වේ. ආබ්‍රහම් කාටත් කිව්වේ නැහැ. කාටත් කිව්වේ නැහැ. වයිෆ්ටත් කිව්වේ නැහැ මොනවත් කිව්වේ නැහැ. උදේ නැගිටා වැඩකාරයට කිව්වා එන්න අපිට වැඩක් තියෙනවා. දවස් 3ක් යනවා. ඉතල බලන්න ස්ටෙප්ස් එකක් එකක් අර මොලියා ළඟට යනකොටල යනකොට යාගේ හිත කොහොම ඇතිද අවුරුදු 100ක් වෙයිට් කරලා ඉපදුනේ පුතෙක් අවුරුදු 100ක් 25 years එයාගේ මාස කිව්වට පස්සේ එයාට වයස 100ක් 25 years වෙයිට් කරලා එයාට බැරි වෙලාව දේව මාංශ දුන්නේ තරුවෙක් ආමෙන් අපිට බෑ ජපානේ මොරියා ළඟට යනවා දැන් ගියා දැන් ළඟට ගියා එතන වැඩ කාලයට කිව්වා මෙතන ඉන්න ඕගොල්ලෝ එන්න එපා මාත් මගේ පුතත් ගිහිල්ලා මේක පලි පූජාවක් කරලා අපි එනවා කියලා අපි කියලා කිව්වේ ඉතේ විශ්වාසයක් තියෙනවා ආමෙන් ආමෙන් දෙවියන් මාසේ බලා ගන්නවා එහෙත් යනවා උඩට යනකොට අර දර එළුපැටිය නෑ දර අනිත් දේවල් ඔක්කොම දැන් අයිසක් ඊසක්ගේ අතේ තමයි දුන්නේ ඊසක් කවුද හරි පෝෂත් එක්කෙනෙක්ගේ පුතා ආමෙන් ආබ්‍රහම් ඇවිල්ලා කොහමද හිටියේ සීමන් කියනවා ඇවිල්ලා පෙච්චර රිච් මෑන් මේ පුතා තරුණ එක්කෙනෙක් එයාට බර උස්සගෙන කඳ උඩ නගින එක හරි අමාරුයි නේ එයා ඉතලා තියයිද බඩකාරය ඉන්නවා මාව විතර කඩගාගෙන යන්නේ ඒකත් බැරිය තමයි එයා ඇව්වේ ඕකේ ඔක්කොම රෙඩි එළුපිටියකෝ ආබ්‍රහම් ඉතලා තිය ඔයා තමයි ඒක ගියා එතන පලි පූජාව කරන්න වෙලාවක් ආවා ඉතලා බලන්න ඉතේ කොහොම ඇතිද අත දෙකම කටගාලා පියත් අරගෙන දැන් කපට් යනවා ඒ වෙලාවේ තමයි තේරෙලා ඇති අයිසක්ට මන් තමයි මං ඒලුපටිය. එහෙම මිනිස්සෙක් ආබ්‍රහම්ට මේ වගේ දෙන්න පුළුවන් නම් අපේ ආත්මික ඥානන් වහන්සේට දෙන්න බැරි දෙයක් තියෙනවා. ආබ්‍රහම් දෙන්න කීකරු වුණා දෙවියන් වහන්සේ අපිට දුන්නා ආමේ මං අහන්න යේසුස් වහන්සේට වැඩිය ඕගොල්ලෝ අහන්නේ දේවල් වැදගත්ද ඒක ලොකු දෙයක්ද ඕගොල්ලෝ අහන්නේ නැහනේ එන 100% මං කියන්න ඕගොල්ලෝ යාඥාවට උත්තරයක් තියෙනවා ආමේ දෙවියන් වහන්සේ අපිව අපිට බොරු කියන්නේම නැහැ ආමේ ඒකේ පස්සේ වචනවල අවෙලා ඔගලා බලන්න අයිසැක් එයා එන්න 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 වර්ධන වෙලා ලොකු මිනිහෙක් වුණා විශාල වුණා කියලා තියෙනවා අයිසැක් ඇයි දෙවියන් වහන්සේ විශාල වෙන්න යා ආශිර්වාද කරුවේ දන්නවද අර කන්ද උඩ ගිහිල්ලා දැන් ගැට ගන්නකොට තරුණ කෙනෙක් මන්න මොනව කරන්නේ දන්නවද මගේ තාත්තා එහෙම කරුවා ඔයාට දැන් වයස 100ටත් පරේ ඔයා ඔයාගේ ජීවිතේ ඉවරයි නේ. යාව ගැට කාල ගිනි තියලා මං යනවා. ඕගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඔයාලා හරි හොඳයි. මං එහෙම තමයි. ඇයි මාව මරන්නේ? ඔයා විශ්වාසයේ තාත්තනම් පියාණන් ඔයා ඔයා ගාව තියාගන්න. ඇයි මාව මරන්නේ? එහෙම කයි මම කියනෝනේ ඔයගොල්ලෝ නේ. සමහර වෙලාවට පාස්ටර්ස් අවිල්ලා හරි විශ්වාසයේ මොනවද කියනකොට ඔයාගේ විශ්වාසය ඔයා තියාගන්න. ඇයි අපේ ගාව ආන්නේ? ඒ වෙලාවේ ඊසාක්
මොනවත් කතා කරුවේ නැහැ. ආමෙන්. ආමෙන්. එකොඩ කියන්නේ. ඒක තමයි එයාව විශාලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරුවේ. මම කීක දෙකක් කියන්නද? දෙවියන් වහන්සේගේ සේවය. දෙවියන් වහන්සේ අපි කරන්නේ දේවල්. අර කන්ද උඩ ආබ්‍රහාම් එයාගේ පුතා දෙන්නම කරපු දේවල් කවුරුත් දැක්කේ නැහැ. ආමෙන්. කවුරුත් දැක්කේ නැහැ. දෙවියන් වහන්සේ විතරක් දැක්කා. දෙවියන් වහන්සේ ආබ්‍රහාම් ආශිර්වාද කරුවා. අයිසැක් ආශිර්වාද කරුවා. ජේකබ් ආශිර්වාද කරුවා. දරුවෝ 12ක් ආශිර්වාද කරුවා. අද වෙනකන් ඒගොල්ලෝ තුළ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන්. සමාන අපි කරන්නේ දෙවියන් වහන්සේට කරන්නේ දේවල් අනිත් අය දකින්නේ. දෙවියන් වහන්සේට කියලා අපි කරන්නේ යහපත් දේවල් දකින්නේ එකම එක්කෙනා දෙවියන් වහන්සේ තමයි. ආමෙන්. අයිසැක්ගෙන් ආශිර්වාද ලබා ගත්ත විශාල වුණ එන්න එන්න වර්ධනය වෙලා වර්ධනය වෙලා ඒගොල්ලන්ට ඉරිසියාවක් ආවා අනිත් අයට. යත්තක ගිලාගි කරුවා. මොනවද කරන්නේ ඔයා? ඇයි මෙතනලි ඉඳ කපන්නේ? මොනවද කරන්නේ? ඒගොල්ලෝ ආගි කරන්න කරන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරුවා. දෙවියන් වහන්සේ ඇයි එයාව ආශිර්වාද කරුවේ කියලා අනිත් අයට තේරුන්නේ. දෙවියන් වහන්සේ විතරක් දන්නවා. ආමෙන්. ඒ නිසා තමයි මම කියන්නේ දෙවියන් වහන්සේගේ සේවය පාස්ටර්ස් කෝච් උටකම දාලා ඕගොල්ලගේ ඉස්සරහා ඉන්නකොට ඕගොල්ලෝ හිතන්නේ පාස්ටර් වෙන්න ඕනේ හරි හොඳයි නේ. පාස්ටර් වුණා නම් හරි හොඳයි. හොඳ කාර් තියෙනවා, හොඳ ගියත් තියෙනවා, ජීවිතේ නම් යන්නේ ගෙදර ඔක්කොම උයලා උයලා කණ්ඩ දෙනවා. එක ගෙදරට එන අර මං ඇවිල්ලා ගෙදරට ගිහිල්ලා එන එළියේනකොට අර සිස්ටර් කියනවා මට නම් දෙවියන් වහන්සේ ගෙදරට ආවා වගේ තිබුණා කියලා. මගේ මං ඉතේ විත අත තියාගත්තා ස්වාමිනේ. එච්චර සන්තෝෂයෙන් කිව්වා පාස්ටර්යා ඇවිල්ලා යන්නේක යේසුස් වහන්සේ ගෙදරට ආවා වගේ තියෙනවා. එහෙම වචනයක් ගන්න අපි කොච්චර කඳ නැගලා තියනවද දන්නවද? කාටද තේරෙන්නේ? බලනකොට පාස්ටර් වුණා නම් මේ වගේ වෙන්න. මං යාඥා කරන්නේ මොනවද දන්නවද? මගේ තරහකාරී ඔක්කොම පාස්ටර්ස් වෙන්න ඕනේ. ඇත්තට පාස්ටර්ස් විතරයි නෙමෙයි අනිත් අය. බිස්නස් එකේ, ජීවිතේ, දරුවෝගේ ජීවිතේ ඒගොල්ල වර්ධනය වෙනකොට ඉරිසියා වෙන්න එපා. ආමෙන්. ඒකට පස්සේ ඒගොල්ලෝ ඒක බෑක්ග්‍රවුන්ඩ් එකේ මොනවද හිස්ටරි එකක් තියෙනවා. ආමෙන්. නිකන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න. එක කතාවක් කියලා මම අතර කරන්න. මං ලීෆ්ලට් දුන්නා එක තැනක ඉඳගෙන එක සුපර් මාකට් ඉස්සරහ. එතකොට එක්කෙනෙක් ලංකාවේ කෙනෙක් ආවා යාට දුන්නම එයා බලලා එයා කිව්වා මන් නම් මේ චර්ච් එන්නේ නැහැ. චර්ච් ඔක්කොම යන්නව මේක ආගම වෙනස් කරන ඔක්කොම සල්ලි තමයි කියලා. ආ. පස්සේ කිව්වා ඔයාට දන්නවද එතන චර්ච් එකක් තියෙනවා. ඒ චර්ච් එකේ පාස්ටර්ට ඒගොල්ල ඉන්වොල්ව් එකේ සල්ලි දාලා දෙනවා කියලා. මට තේරුණා. මට ඒ පාස්ටර්ට තේරුණා. ඒ සභාවත් මට දන්නවා. මං එයාගේ මූණේම බලන්නේ. එයා තරගින අරගින අරගින උන්ටට කාර් ලොකු කාර් එක ජීප් එක යන්නේ කියලා මට කිව්වා. මං ආගෙන ඉඳලා ඇහුවා ඕකේ ඔයාගේ ජීවිතේ කවුරු හරි ඔයාට එන්වලොප් එකේ සල්ලි දාලා දුන්නද කියලා. එයා කිව්වා ජීවිතේ කාලේ දුන්නා කියලා. මං කිව්වා ආ ඇයි දෙන්න යන්නේ? ඔයා යූස්ලස් කියලා කිව්වා. ඔයා හරි යූස්ලස්. ඒක තමයි කවුරුත් ඔයාට සල්ලි දෙන්නේ නැත්තේ. අර පාස්ටර්ස් කාගේදෝ ජීවිතේ හරි යූස්ෆුල්. ඒ නිසා තමයි සල්ලි දෙන්නේ. ආමෙන්. ආමෙන්. ඒක ඔයගොල්ලන්ට කියන්නේ එච්චර ආසාවක් නෑ ආමෙන් කියුවේ. ඒක තමයි ඒගොල්ල පොලිමේ ඉඳලා දෙන්නේ යාට. ඔයා යූස්ලස්. කවුද දෙන්නේ යන්නේ සල්ලි? එයා මාව මෙහෙම බලලා ඇහුවා ඔයා පාස්ටර්ද? මං කිව්වා නෑ යස් කියලා. මං ඉනාවුණා. මොනවද දන්නවද මං කියන්නේ?
ඕගොල්ලා යාඥාවෙන් සේරම දේවල් යාඥා කරලා එළියට ආව උත්තරයක් ආවා. යාඥා කරලා එළියට ආව උත්තර ඒකට යන්නේ තරමට සමහර කඳ උඩ නගින්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් ඕනේ. ආමේන්. ආමේන්. සුළු දේවල් වල විශ්වාස කරුවා අද දෙවියන් වහන්සේ ලොකු දේවල් වල මාව ආශිර්වාද කරනවා. ආමේන්. එහෙම ප්‍රැක්ටිස් කරන එක තමයි ගෝලියාව ලැබුවේ අපිට උගන්වන්න. මම ඔයගලට උගන්වන්නම් විශ්වාසයෙන් එක සැරයක් යාඥා කරවන ඊට පස්සේ දුක් වෙන්න එපා. ඉවරයි දෙවියන් වහන්සේ බලාගන්න. ආමේන්. මම කියන්න ඕනේ දැන කිව්වා එලිසා ගාව ඇවිල්ලා අහනවා දන්නවද ඔයාව ලොක්කව අඬගාගෙන යන්න යනවා. එයා යන්න යනවා. එයා කිව්වා මට දන්නවා. ඔයගොල්ලෝ කටවන්න. සමහර අයවිල්ලා කියයි අයියෝ ඔයා යාඥා කරවද ඔය යාඥා ඔක හොඳයි. ඒක තර සිට්යුේෂන් හරි නෑ. ඒක කියන්න අය යක්ෂයාගේ ඒජන්ට්. ඔයගොල්ලෝ කියන්න කටවන්න මට දන්නවා මම කියලා කියන්න ඕනේ තන කියලා ඉවරයි. ආමේන්. මගේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් වෙලා මට දන්නවා. ආමේන්. නැකිටලා යාඥා කරා. හාලෙලූයා. මීට පස්සේ හාලෙලූයා. කියන්න මීට පස්සේ මං යාඥා කරවන ඒ දේට මං දුක් වෙන්නේ. කියන්න කියන්න කියන දේව මාසල කියන්න කටාරලා කියන්න. ඔයගොල්ලෝ විරුද්ධකලා කියන්න ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ ඉඳලා කවුද මොනව කරුවත් කමන්නේ මොනව කිව්වත් කමන්නේ මං යාඥා කරවණන් මං දුක් වෙන්නේ මං යාඥා කරවණන් මං දුක් වෙන්නේ ඇයින මගේ දෙවියන් මාස යහපත් මගේ යාඥාවට උත්තරය දෙන්න යාට පුළුවන්. ආමේන්. බලන්න අපි අන්තර දෙවියන් වහන්සේ ඉන්සල් කරන්න එපා. යාව දුක් කරන්න එපා. අපේ විශ්වාස දකින්නකොට යාට සන්තෝෂයක්. හාලෙලූයා. අපේ විශ්වාසය දකින්නකොට යා සමාධානෙ සන්තෝෂෙ. අපි දෙවියන් ආශිර්වාද කරා. ස්වාමීනි දරුවෝ ආශිර්වාද කරා. ඉතේ සමාධානෙ පුරවන්න ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමේ සමාධානෙ පුරවන්න. දරුවෝ ආශිර්වාද කරන්න ස්වාමීනි. ආශිර්වාද කරා. ආශිර්වාද කරා. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ ස්වාමී. දැන් මේ වෙලාවේ අපි එකමුතු වෙලා මොනවද ඔයගොල්ලෝ ගිල්ලේ? දැන් ඉතේ තියන්නේ බර මොනවද? ඉතේ තියන්නේ අර හෙවිනස් මොනවද? දැන් දෙවියන් වහන්සේ පාපුල තියන්නේ. අතේ කොසල යාඥා කරන්න ස්වාමීනි මට මේ දේ වෙන්න ඕනේ. යාඥා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්න. මීට පස්සේ මේ දේ වෙනම මම දුක් වෙන්න යන්නේ ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් දරුවගේ ඉල්ලීමට දෙවියන් වහන්සේ උත්තරයක් දෙන්න. මම කවුද මේක බලන්නේ? කවුද ආගෙන ඉන්නේ? යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්න දරුවගේ ජීවිතේ දෙවියන් වහන්සේ ආස්කම කරන්න ස්වාමීනි. සමාධානයේ යක්ෂයා හොරකම් කරන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේ දුන්න සමාධානේ කොයි වෙලාවෙත ඔයගොල්ලෝ ගිත පෙරලා තියෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් දුක් වෙලා ඉන්නපා. දුක් වෙලා ඉන්නපා. දුකෙන් ඉන්නපා. දුකෙන් නිදාගන්න යන්නපා. දුකෙන් ඉන්නපා. දුකෙන් තීරණයක් ගන්නපා. ස්වාමීනි, දරුවෝ ආශිර්වාද කරන්න. අපේ ඇතුලේ තියෙන සමාධානේ නිතාය දැකලා දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න ඕනේ ස්වාමී. ආශිර්වාද කරන්න. ආමේන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.